ඕ සේරම මිත්‍යාමද මං හිතුව අඩු ගන්නේ සුමිත් අයියට මොලේ තියනවා කියලා බලන් ගියාම සුමිත් අයියා තියන ගොන්නේ අපිත් ඉස්සරහම හිතුවා මහත්තයෝ ටිකක් ඉහෙනිකට පැහෙනකොට ජීවිතේ තෙම්පරාදු වෙනකොට අදහන් නැති ආගම් අදහනවා අදහන් නැති දෙවිවරුන්ට පින් දෙනවා පොඩ්ඩ බැරි වෙනකොට අනේ දෙයියනේ කියලා කියවෙනවා මං කියන්නේ ඔන්නතර තමයි හදා ගන්න ඕන මිනිස්සෙක් ස්වාධීනව නැගි හිටියට පස්සේ පොඩ්ඩ බැරි වෙනකොට අනේ දෙයියනේ කියවෙනවා නම් ඉතින් වැඩක් නැහැනේ හරි 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 එවෙන් දැන් කමක් නැහැ මහත්යා මට වඩා ඉගෙන ගත්ත මිනිස්සයනේ මං කියන්නේ අත්දැකීමෙන් මහත්යා ශක්ති මහත්තයර රන්මලියව කසාද බඳින්න ඉඩ ඇරලා බලාගෙන හිටියොත් ඒකෙල්ලගේ ජීවිතේ වලපල්ලේ ඒක මේ මං විතරක් කියන කතාවක් නෙමෙයි ශක්ති මහත්තයත් කියනවා ඒ හින්දා මොන සෙල්ලමක් දාලා හරි මහත්යෝ රන්මලියව කසාද බඳින්න ඒ ගිරත්තරන් කෙල්ල රත්තරන් වුණාට වැඩක් නැහැනේ ඒකිගේ හිතන්නේ මට නෙමෙයි අර ගම් කබරයට නම් මම මොනවා කරන්නද කියනකොටම එන්නේ කොහේ හරි ඉඳන් පාත් වෙලා මොකද මු කියන්නේ ඒ මොකද මු කියන්නේ ඇයි ඇයි මොකද ඇයි 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 කියලා මොකද ඒක සුමිත්තයගේ මගේ කතාව උඹට මොකද කතවැඩ කරන්න බමිනියෝ මොනවද කතවැඩ කතවැඩ අර කෙල්ලෙට පොරොන්දු දීලා කසාද බදිනවා කියලා පස්සේ මු කියනවා බෑ බෑ කියලා අන්න අර කෙල්ල මට හම්බෙලා කියනවා ඔබ කසාද බදින බෑ ගියොත් එමේ අර මොනවද අත්තනේට කනවා කියලා අත්තනේට ඔව් ආපුද අත්තනට කෑවම සනීප කරන්න ශක්ති මහත්තයා ඉන්නවනේ අනේ ශක්ති මහත්තයා කියාගෙන දුවගෙන එයි මෙයත් එතකොට වීරයා වෙන සුමිත් අයියේ වඩාගෙන ගිහිල්ලා බෙහෙත් පොල සනීප කරයි තෙල් ගාලා අත ගාලා වෙනව නේ සුමියා මුට තියෙන පැහැදිලි ඉරිසියා හොඳ එකා වගේ පළයන් ගිහිල්ලා අඳුමන් ලෑස්ති කරගනින් හෙට ගිහිල්ලා මේ කසාදෙට දිනයක් තින්දු කරගන්න මම මූව හෙටම කසාද බඳනවා ඒ උඹ උපන්නා මරණ රෙජිස්ටර්ද මාව කසාද බඳන්න මට බෑ උඹට ඕනනම් බඳපන් මේ මේ නිකන් කෙල්ලොන්ට බොරු බලාපොරොත්තු දීලා දැන් නිකන් මග අරින්න ලෑස්ති වෙන්න එපා හරිද හොඳ එකා වගේ හොඳ ඇඳුමක් හදාගනින් ඒකට මගුල් කතා කරගන්න යන්න කතා කරගන්න මගුලක් උඹ ගිහිල්ලා කතා කරගන්නින් ඔය මගුල් කතා කරගන්න මං එන්නේ නෑ මගේ අකවුසන්නේ බා හරිද බලෙන් ලෑස්ති කරගනින් ඇඳුමක් බෑ 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 මට බෑ මම දැන් බෝ බෙල්ලෙන් අල්ලලා යන්නේ රන්මලි කිව්වා එහෙට මෙහෙට වැනෙන්නේ නැහැ කියලා බෑ 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 මට බෑ මං ආයෙ උඹට කියන්නේ නැහැ බානු හරිද දැන් උඹට ෂුවර්ද රන්මලි ආපහු වැනෙන්නේ නැහැ කියලා ඔව් ෂුවර් දැන් හොඳ බානු මහත්තයා වගේ යන්නකෝ බානු මහත්තයා එයිද උඹ මම මෙතනින් යවන්න හදන සුමිත් අය මටයි වෙන කතාවක් තියෙනවා කතා කරගන්න ලොකු මිනිස්සු කතා කරද්දි පොඩි උන් කට අරගෙන බලාගෙන ඉන්නේ අරකයි. බලයන්. උඹට සල්ලි ඕනද? නැහැ දීපන්. මෙන්න. දීපන් දීපන් දැන් උඹ සිංහයා වගේ කිව්වේ සල්ලි දෙන්නම් කියලා සල්ලි දීපන්. ගොර කැඳුම් ගන්න ඈ හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ටිකක් ගන්න හ්ම් මොකෝ මේ උඹ ඇත්තටමද කිව්වේ රන්මලි මාව බඳින්න ඕනේ කිව්වා කියලා ඔව් ආයේ දෙකක් නැහැ ශක්ති මහත්තයා ලොකු කතා කිව්වට වෙලාවකට පොඩි එකෙක් වගේ රන්මලියව කසාද බඳින්න බෑ බෑ කියලා හිටු මිනිස්සයා ඔය ගියේ අසාගේට ඉබ්බදියේ දැමම නැහැ කිව්වා වගේ සුමිත්
මේ වැඩේ ඉක්මනටම ඉවර කරන්න ඕන. මං ආයේ ශක්ති මාතර කාරණාවක් කියලා යන්නේ. මේ මොකද්ද? සේනි නෝනා ආරාම පැත්තට ගිහිල්ලා තියෙනවා. ගියේ නැද්ද? හොඳ ළමයා වගේ ගෙදර යන්න. මට බෑ. අම්මටත් ඕන සල්ලි, තාත්තටත් ඕන සල්ලි. ඒගොල්ලන්ට මාව ඕනේ නෑ. අයියෝ නෑ අනේ. ඒගොල්ලෝ සල්ලි හොයන්න වාට දෙන්නනේ. මට සල්ලි ඕන ලොකු වුණාම බින්දුරි. මට දැන් ඕන සල්ලි නෙවෙයි. හරි, ඔයාට මොනවද ඕනේ? ඇයි මේ? අම්මයි තාත්තයි එක්ක රණ්ඩු වුණා කියලා ඔච්චර දුකද? ඒගොල්ලෝ මට ආදරේ නෑ බිනරි. තාත්තා නම් වස නපුර කියමුකෝ. අම්මා? අම්මත් එච්චර තමයි. මට ආදරේ නෑ. ඊට වඩා ඔයාගේ අම්මා මට ආදරේ. ඉතින් ඔයා යන්කෝ අපේ ගෙදර. බෑනේ. අපේ තාත්තා ඕගොල්ලන්ගේ ගෙදර ඇවිල්ලා ඕගොල්ලන්ටත් බැනලා මාව අරන් යයි. ඉතින් අපි හැංගෙන තැන කොයාගමු? මට දුකයි බිනරි. මට කවුරුත්ම නැහැ. ඉතින් වාට මං ඉන්නේ. හැමෝම කියනවා ඔයා ශිෂ්‍යත්ව පාස් වෙලා ලෝක ස්කෝල්ලකට යයි කියලා. ඉතින් වාත් එයා. මට ඔයාතරම් හොඳට වැඩ බෑනේ. මං ඔයාතරම් හොඳට පාස් වෙන්නේ නැහැ. නෑ නෑ. ඔයා හොඳට ශිෂ්‍යත්ව පාස් වෙනවා බලන්නකෝ. ඔයා ශිෂ්‍යත්ව පාස් වෙලා ටොම් ස්කූල් එකට ගියාම ඔයාට ගොඩාක් යාළුවෝ හම්බෙයි. යාළුවෝ නම් හම්බ වෙයි. එතකොට ඔයාට මාව අමතක වෙයිනේ. කොච්චර යාළුවෝ හම්බ වුණත් ඔයා තමයි මගේ හොඳම යාළුවා. ඔයාට කවුරු නැතත් මම ඉන්නවා පුංචි මහත්තයා. අපි කොහොම හරි හොඳට පාඩම් කරලා ශිෂ්‍යත්ව පාස් වෙමු. පුළුවන් වේද? පුළුවන් පුළුවන්. කාශ්‍යප පොඩි හාමුදුරංග බලන්න දේහිනේ කියලා මම දැනගෙන හිටියා. සෙනි නෝන එන වෙලාව බල්ලා ගිහිල්ලා අල්ලගමු. අල්ලන්න ඕනේ. සේනි කොහොමත් මාව දැක්කම නවතිනවා. එයා පැනලා යන්නේ. මාතර දැන් මොකද්ද කියන්න තියෙන්නේ? වේද පොත කොහෙද තියෙන්නේ කියලා මම දැන් දන්නවා. වේද පොත තියෙන දැන දන්නවා. ඒක කොහෙද මහත්තු? ඒක හොඳින් හරි නරකින් හරි ගන්න ඕනේ. මහත්තයා තනියෙන් යන්න එපා. මාත් එන්නම්. ඒක එච්චර සුබ ගමනක් නෙමෙයි සුමිත්. ඒ නිසා සුමිත් එන්න ඕනේ. සුබ ගමනක් නම් මේ අසුබ මිනිහව ඉස්සර කරගෙන යන්න කියලා මම මහත්තයට කියන්නේ. මාතර අසුභ වෙන්න පුළුවන් හින්දා තමයි මාත් වෙන්නද කියලා ඇහුවේ. මට පේන සිහිනය පුරා සරණ. මට එක පොරොන්දුවක් වෙනවා. ඒ මොකද්ද කියලා මං අහන්නේ නැහැ මාත්‍යෝ. මාත්‍යා කියන ඕනම දෙයක් මං කරනවා. මං වෙනුවෙන් මුළු ජීවිත කාලෙම බානුවයි රන්මලීවයි රකින්න ඕනේ.
ඒක ඉතින් ආයේ කියන්නත් දෙයක්ද මහත්තයෝ? ඇයි මහත්තයෝ? වෙද පොතයි සීනිවය වහාගත්තට පස්සේ මම මේ අඟලකවත් ඉන්නේ නැහැ සුමිත්. මොකද මම මේ දන්න සහස්ත්‍රයත් එක්ක මට තියෙනවා තව ලොකු දේවල් කරන්න. මගේ වගකීම කරට අරගෙන මෙතනින් ඈත් වෙනවා. මම ඒකට මුකුත් කියන්නේ නැහැ මහත්තයා. මහත්තයා සංසාරයෙන් අරගෙන ආපු වගකීම මහත්තයට පුළුවන් විදිහට ඉෂ්ට කරන්න. මම පුළුවන් උදව්වක් කරනවා. අතීතේ විතරක් නෙමෙයි සුමිත්. වර්තමානයේ තින්න සොලියෝ. උන් එක එක එළියට බහිනවා අපේ උරුමය විනාශ කරන්න. වෙද පොතත් හොයාගෙන දේහිනීව සේනි කරලා මම්මගේ ඉතුරු ජීවිතේ උරුමය රැක ගන්න කැප කරනවා සුමිත්. මාත් එයින තැනක් මොන්ට ඔකේ ඉන්නේ. මං ඉන්නේ කොහෙද නැත්තේ කොහෙද කියන එක සුමිත් විතරක් දැනගනි. තව දෙයක්. මොකද මාත් ආරාමේ පැත්තට හැගාගෙන ඉන්න. සේනියාව කියලා දැනගත්තොත් පුළුවන් ඉක්මනින් මට පණිවිඩයක් දෙන්න. හරි. මං හැගාගෙන ඉන්නම්. ගෙදර ප්‍රශ්න මම විසඳනවා සමිත්. ඒ හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. ඒ කියුවත් ඒක සුමිට දැනගන්න හම්බ වෙයි. රන්මලීගේ අම්මට කතා කරලා බානුගේ රන්මලීගේ වැඩ කටයුතු ටික ඉක්මනටම ඉවර කරමු. එතකොට අපි දෙන්නම නිදහස්. මාත්‍යා අද කතා කරනව අමුතුයි. කෙල්ලට උනාට අරන් දෙන්න. ඇයි? හොඳයි මාත්. කොච්චර කල්පනා කරත් ඔච්චර තමයි පොඩි සාදු. මං ඉඳ පොඩි සාදු ඉගෙන ගන්න බෑ කියන එක මට ඔක්කොටම වැඩි දුකයි. උන්දා කෑනු ගහ ඉන්නේයි මම මේ ලොකු වැඩක් ඔළුවේ. පොඩි සාදු ඔළුවෙන් ලොකු වැඩක් කරනකොට මට බයයිද? ගොඩක් ලොකු නෑ. මෙන්න මෙච්චර විතර. එච්චරයි. ඕකෙන් මේකෙන් වෙන්නේ පොඩි සාදු ආපහු අම්මටම ගෙනියන්න කියන එක. අනේ අම්මෝ පින්සිරියෝ, කොහෙ ගියත් ආපහු ගෙදර නම් යන්න බෑ. ඒ මොකද? මම ගෙදර යන්න කැමති නෑයි. බාප්පගේ වැඩේම මට ගහන්නේ. මං කොච්චර හොඳ ළමයෙක් වුණත් බාප්පා කියන්නේ මං මහා කර්මකාරියෙක් කියලා. ඉතින් අම්මා මොනවද කියන්නේ? අම්මා කියනවා කියපු ගමන් බාප්පා අම්මට බයිනෝ. මං දැක්කේ නැති වුණාට ගහනවත් ඇති ඒ නිසා ගෙදර යන්න බෑ. පොඩි සාදු, අන්න රාහුල හාමුදුරුව එනවා. හරියට හරි රාහුල හාමුදුරුව එනකන් තමයි මමත් බලාගෙන හිටියේ. ඇයි මොනවද කියන්නේ?
Oya balanna ko monada kiyanne kiyala. Sudira? Rahul hamduru enakam balagena hiti. E mokade? Dan mama mahapiriwen yanna kemathit na. Iting? Loku hamduranta mahapiriwen yawannat on. Sudira piriwen yanne epai kohomath? Ekene. Rahul hamdurun. Api dekama karani vidiya balamu. Enang iting kirana vidiya kiyanna balanna api pandita hamduru. Api piriwena meheta gem. Wedi sadu. Monawada me kiyena kata? Itin man yattane kiwwe. Anuradhapura vithara maha piriwen tiyala harinoda Rahula hamudurone? Api wage game podi hamuduranta maha piriwen akkebeda? Balamuko Sudira. Sudirage akamatte man Sudirowe piriwen ekkagena yanne ne. Habai igena gatte naththam issarahata yanna wenne ne. Theruna? Banu mahatya Shakti mahatyage yaluwek nisa honda manussayek kiyala mam viswasa karanawa. Eka gena nan hite kahata thiyaganna epa nenda. Banu kiyanne mage sahodaraya wage. Appo ne. E wage dewal karanakota ammata wada hondata e dewal karanawa. Habai ithin oy ek ek dewal wala balayak thiyenawa kiyala nan eya viswasa karanne nahalu. Appo ehenam oluwa narak welak danne. Ee ee ee